වස්ගේ නිවරාලිංක් ව්‍යාපෘතියේ විද්‍යුත්චීපය ලබන වසරේ සිට මිනිස් හිස් වෙත බද්ධ කරන බව අනාවරණ කර තිබෙනවා. වෝල් ස්ට්‍රීට් ජර්නලේ වෙත අදහස් දක්වමින් ඊලොන් මස්ක් පැවසුවේ, මේ වන විට නිවරාලිංක් ව්‍යාපෘතිය සම්පූර්ණ මට්ටමින් සාර්ථක වී පවතින බවයි. මෙම චීපය මිනිස් මොළයට බද්ධ කිරීම සමග ශරීරය අප්‍රාණික පුද්ගලයන්ට පවා යළි ඇවිදීමට හැකිවනු ඇතැයිද නිවරාලිංක් ව්‍යාපෘතිය මගින් අනාවරණ කළා. මෙය මොළයේ අක්‍රිය වූ කොටස් යළි බලගැන්විය හැකි වඩාත් සූක්ෂම මට්ටමේ විද්‍යුත් චීපයක් ලෙසද නම් කර තිබෙනවා. විද්‍යුත් චීපයන් මොළයට බද්ධ කරමින් සුපිරි මට්ටමේ මානවයන් බිහි කිරීමේ එක් අදියරක් ලෙසයි මෙය නම් කර තිබුණේ. සූකරයන් සහ වඳුරන් භාවිත කරමින් සිදු කළ පරීක්ෂණ තුළ නිවරාලිංක් විද්‍යුත් චීපය වඩාත් සාර්ථක බව තහවුරු කෙරුණා. මෙහිදී මුල්වරට විද්‍යුත් චීපය බද්ධ කරන පුද්ගලයන් කොඳුයට පෙළ සම්බන්ධ ආබාධ වලින් පෙළෙන්නන් ලෙසද නම් කර තිබෙනවා. සංකීර්ණ නොවන මට්ටමේ ශල්‍ය කර්මයක් තුළින් මෙම චීපය මිනිස් මොළයට බද්ධ කරන අතර මෙමගින් මොළයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට පත්වන බවයි නිවරාලිංක් ව්‍යාපෘතිය අනාවරණ කළේ. යම් පුද්ගලයෙකුට මෙම චීපය සම්බන්ධ කිරීමෙන් පසුව මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත බාහිරව සිට දැක ගැනීමටද අවස්ථාව හිමි වනවා. මෙම ව්‍යාපෘතියට එරෙහි පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී තිබුණේ මෙම චීපය මගින් බාහිරක සිට මිනිසුන් පාලනය කිරීමට අවස්ථාව පවතින බවයි. මෙය වඩාත් දියුණු මට්ටමේ මෙන්ම භයානක මට්ටමේ තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා. නිවරාලිංක් චීපය බ්ලූටූත් මට්ටමේ තාක්ෂණයකින් ක්‍රියාත්මක වීම මෙම තත්ත්වයට ප්‍රධාන සාධකයක් ලෙසයි නම් කර තිබුණේ. මේ අතර නිවරාලිංක් චීපය සම්බන්ධ කළ වානරයන් විසින් සාර්ථක මට්ටමෙන් පරිගණක ක්‍රීඩා සිදු කිරීමට සමත්ව තිබෙනවා. මෙහිදී බාහිරක සිට ලබා දුන් විධාන මතයි මෙම චීපය සහිත වඳුරන් පරිගණක ක්‍රීඩාවට යොමු කර තිබුණේ. මේ සමග චීපය සම්බන්ධ කරන මිනිසුන් වෙත බාහිර මට්ටමින් බලපෑම් එල්ල කළ හැකි බවටද චෝදනා නැගුණා. මේ අතර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදිලි කරන ඊලොන් මස්ක් පැවසුවේ මෙම චීපය මගින් මොළය ආශ්‍රිත රෝග රසක්ම සුව කළ හැකි බවයි. ශරීරයේ වේදනාව අංශභාගය ඇස් නොපෙනීම කොඳුයට පෙළ සහ අත්පාවල රෝග මානසික ආතතිය ඇතුළු තත්වයන් රසක්ම සමනය කිරීමට නිවරාලිංක් චීපය සමත් වනු ඇතැයිද හෙළි කර තිබෙනවා. මෙම චීපය සම්බන්ධ කරනු ලැබූ පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් එය ඉවත් කර ගැනීමේ හැකියාව පවතින බවයි නිවරාලිංක් ව්‍යාපෘතිය සඳහන් කළේ. මෙය මිනිසා පාලනය කිරීමට සිදු කළ නිර්මාණයක් බවට විවිධ පාර්ශ්වයන් විසින් එල්ල කළ චෝදනාවන්ද මෙම ව්‍යාපෘතියේ පර්යේෂකයන් විසින් බැහැර කර තිබුණා. මෙම විද්‍යුත් චීපය අඛණ්ඩ මට්ටමින් වර්ධනය කරමින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම පිළිබඳ සොයා බැලීමට නියමිතයි. මේ යටතේ මිනිසාගේ මතකය වර්ධනය කිරීම මූලික අරමුණක් බවටද නම් කර තිබුණා. මේ පිළිබඳ වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවිය පැවසුවේ නිවරාලිංක් විද්‍යුත් චීපය මගින් රෝගීන්ගේ මතකයන් චීපය තුළ ගබඩා කිරීමටද අවස්ථාව පවතින බවයි. සුපිරි මිනිසුන් බිහි කිරීමේ අනාගත පෙරළියක් ලෙසද මෙය නම් කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.